මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් හොරුන්ට මංකොල්ලකාරයින්ට මිනිමරුවන්ට දූෂිතයන්ට වඩා භයානක පිරිසක් රටක ඉන්නවා කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි නේද ඉන්නවා ඒ තමයි වහල්ලු වහල් සේවයට කැමති තාක් දම්බල් ගැලෙව්වත් වැඩක් නැහැ අර ජීවිතෙන් භාගයක් සෙක්කුව වටේ කරකෙන ගොන් බාන ලිහලා දැම්මා කියලා ආයේ සෙක්කුව දාලා යන්නේ නැහැ වගේ නේද ඒ වටේම කරකිනවා අපේ රටටත් මේ කලගියේ දේශපාලන වහල්ලු නිසායි. ඒකට කදිම උදාහරණය හම්බන්තොට. දැන් ඉතින් හම්බන්තොට උදාහරණයට ගත්ත ගමන් හම්බන්තොට වාදී වහල්ලුන් මේ කඩු පුළු මුගුරු අරගෙන එහෙම එනව නොවේයි හොඳේ. කෝ රනිල් එයා හොඳද කියලා අහගෙන ඉන්නත් එපා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප කියන්නේ රනිල් රාජපක්ෂ කියලා තමයි. ඒ නිසා දැන් කලබල වෙන්න එපා. හරිනේ නේද? එහෙනම් හිමින් අහගන්නකෝ හම්බන්තොට තියෙන්නේ දකුණේ වර්ග සැතපුම් 2000 හයිසිය නවයයි. ජනගහනය ලක්ෂ හතකට ආසන්නයි. වීතේ වගේම දිවර කර්මාන්තයත් ප්‍රධාන රැකියා මාර්ග අතර වනවා. හම්බන්තොට කිව්වහම මේ සියල්ලටම වඩා ක්ෂණිකව මතකයට එන්නේ රාජපක්ෂලව. රාජපක්ෂලගේ බලකටුව නේද. ඩීඒ රාජපක්ෂගේ කුරහන් සාටකේ සිට ජනාධිපතිවරුන් අගමැතිවරුන් මැති ඇමතිවරුන් වැඩියෙන්ම හිටපු පවුල නේද රාජපක්ෂ පවුල. ඒ වගේම තමයි ඉතින් සජිත් ගිහිල්ලා හිටියෙත් එහෙ තමයි. හොඳේ මේ රජවරු රජකරවන රජකරවපු මේ හම්බන්තොට තමයි ඔය සූර්යවැව කියන ප්‍රදේශය තියෙන්නේ. ටෙලිවැකියට හම්බන්තොට ගන්න නිමිත්ත වුණෙත් අද සූර්යවැව ගැන එළියට ආපු කතාව. සූර්යවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80%කටම මන්දපෝෂණයලු. මෙහෙම කියන්නේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති ජීජී චමල් සංජීව. මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ගෙන් ගෙට ගිහින්ලු. අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෝනා කෙනෙක් ත්‍රිපෝෂ බෙදුවා වගේ නෙවෙයි හොඳේ. මේගොල්ලෝ ගෙන් ගෙට ගියාලු. ගෙන් ගෙට ගිහින් කතා කරලා පරීක්ෂා කරලා බලලා තියෙනවලු. විශේෂයෙන් දැන් මාස 6ක 7ක ඉඳලා මේ සූර්යවැව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය වේගෙන් බිඳ වැටෙන්න පටන් අරන්ලු. හැබැයි ඊට පෙර හොඳට තිබ්බ නෙවෙයි හොඳේ දහ දුක් විඳින මිනිස්සු ඉන්නේ රටම එහෙමනේ ඉතින් ආයි හම්බන්තොට විතරක් මොකද්ද අමුත්ත නේද අදවන විට දවස් දෙක තුනකට සැරයක්වත් කුලියක් ලැබෙන්නේ නැහැලු මේ සූර්යවැව ප්‍රදේශයේ ජනතාවට. හාල් පොල් ගත්තම ආයේ කිරිබිත්තර මස් මාළු කන කතා බොරු. හොඳේ මාසයකට දවස් දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක් හොයාගන්න නැති බව වෛද්‍ය ජීජී චමල් සංජීවල කියනවා. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 30%කට වැඩියෙන් උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වෙලාලු. ඔක තමයි හම්බන්තොට ඔය සූර්යවැව අලුත්ම තත්ත්වය කියලා මේ අය ප්‍රකාශ කරන්නේ. දැන් තමන්ගේ උපන් බිම තමන්ගේ නිජ බිම තාත්තගේ තාත්තලගේ ඉඳලා ජනතාවගේ ඡන්දය ලැබුණේ මේ රාජපක්ෂලට නේද? එහෙම තම උපන් ගම්බිම් අවුරුදු 60-70ක ඉඳලා සංවර්ධනය කරගන්න බැරි වුණු රාජපක්ෂලට රටම සංවර්ධනය කරන්න පුළුවන්ද නේද? දැන් බැහැ කියලා ඔප්පු කරලා හමාරයිනේ. බැහැ විතරක් නෙමේ බංකොලොත් කරලත් ඉවරයිනේ නේද? දැන් ආයේ සමහර වහල්ලු අහන්න පුළුවන්. එහෙනම් ඉතින් රනිල් කොරාද කියලා. එයාටත් බැහැනේ. බැහැම තමයි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ගත්ත කෙනා. ලක්ෂ 5කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ගත්තා. හැබැයි පහුගිය අවුරුද්දෙත් වැඩිම ඡන්ද ගත්තා. ඒ ඡන්ද 30,000ක් නේද? කොළඹ නියෝජනය කරමින්. අදත් කොළඹ අගනගරයේ සංවර්ධිත නගරයක්ද? අපේ රටේ ප්‍රධාන අගනගරය නේද? ප්‍රධාන නගරය. වැඩි ඕනේ නැහැ. බේරේ වැවේ ගඳම ඇති මේ අයගේ හපන්කම් තේරුම් ගන්නට. බේරේ වැවේ ගඳම ඇති. පෑලියගොඩ තොටලඟ මට්ටක්කුලිය මෝදර පැල්පත්ම ඇති සංවර්ධිත රාජ්‍ය කියන රනිල් වික්‍රමසිංහගේ සලකුණ ඇති සිහිනය තේරුම් ගන්නට. ඇත්තටම මේ අය අවුරුදු 50ක් 55ක් පාර්ලිමේන්තුවේ යව්වේ වහල්ලු. ඒකයි ප්‍රශ්නේ. ඔව් මේ දේශපාලන පවුල් වටේ අර සෙක්කුවේ බැඳලා ලිහලා දැම්මත් සෙක්කුව අතහරින්නේ නැතිව කැරකෙනවා වගේ අපි ගොන් බාන වගේ මාරුවෙන් මාරුවට රාජපක්ෂලට රනිල්ලට ඡන්දේ දීදී දියවන්නාවට යවනවා. මේක තේරුම් ගන්න තම උපන් ගම් ප්‍රදේශයවත් සංවර්ධනය කරගන්නට දියුණු කරගන්නට බැරි ජනාධිපතිලා අගමැතිලා ඇමතිලා ඉන්න රටක සංවර්ධනය ගැන කුමන කතාද? ඒක හරියට සිල්ලර කඩේ ගණන් ටික හදාගෙන ලාභ ලබන්න බැරි කෙනාට
ෂොපින් මෝල් එකක් බාර දුන්නා වගේ නේද? දැන් අප දන්නවා සමහර වහල් වසාවි. එතකොට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, සූර්යවව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සම්මන්ත්‍රණ ශාලාව ඒවා සංවර්ධන වැඩ නෙවෙයිද කියලා නේද? මොකෝ නැත්තේ නෙළුම් කුල්ලත් සංවර්ධන වැඩක්. ඒ ව්‍යාපෘති නිසා පෞල සංවර්ධනය වුණා. ඔව් පෞල සංවර්ධනය වුණා. අද ටෙලිවැකිය අවසන් කරනවා මෙන්න මෙහෙම. දැන්වත් සෙක්කුව වටේ කැරකුණා ඇති. ඔව් ලිහලා තියෙන්නේ. දැන්වත් වත්ත වටේවත් ඇවිදලා ඇත්ත තේරුම් ගමු කියලා යෝජනා කරනවා.